අයිබෝන් කියලා පිළිගන්නවා සිනත ලංකා TV YouTube නාලිකාවට අද දවසේ අපි සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ගම්බාර දෙවියන් ඇදහිල්ල ගම්බාර දෙවියන්ට කොහොමද පහනක් තියන්නේ ගම්බාර දෙවියන්ගෙන් ලැබෙන අපි පහනක් තියලා ගම්බාර දෙවියන්ගෙන් යමක් ඉල්ලුවාම අපිට ඒ දේ ඉෂ්ට කරලා දෙනවද ඒ ක්‍රමවේදය අපි හරියාකාරව දැනගන්න අපි අද ගුප්ත වේදී ජලල් පුංචිහව මහත්මයා සමග කතා කරනවා එතුමාගෙන් අපි ඒ පිළිබඳ විමසලා බලමු කොහොමද හරියට ගම්බාර අපෝචි වෙනින් පහනක් දල්වන්නේ කියලා ආයිබන් කියලා පිළිගන්න අමුතුමාව ජල් මහත්මයා මට කියන්න අපි කොහොමද නිවසක ගම්බාර අපෝචි වෙනින් පහනක් දල්වන්නේ ඒ දල්වන්න ක්‍රමවේදයක් තියෙනවද ඒ ක්‍රමවේදේ කොහොමද මෙහෙමයි ඇත්තටම මේ පහන් ආලෝකය මුලින්ම දල්වන්නේ ගොඩක් ඔය ඥාති බලවේගවල සහ ඥාතීන් එක්ක සම්බන්ධ වෙන අය මුල් කාලෙදී වරන් ශාස්ත්‍රය සම්බන්ධව තමයි ගොඩක් අයට බලපාන්නේ සූනියන් දෙවියන්ගේ කතාව. ඉතින් අපි අහලා තියෙන්නේ අතීතයේදී වඩික කියන දේශයේ කතාවක් ඉන්දියාවේ. ඉතින් ඒ හා සම්බන්ධව යක්ෂ වේශකෙන් ඔබ්බි වඩික කුමරු කියලා ඇති ඒ අතීතයට ගියොත් එම ඉන්දියාවේ. ඉතින් ඒ ඉන්දියාවේ පසු කාලීනව ඒ යක්ෂ ආත්මයත් එක්ක සම්බන්ධව ඒ ආත්මෙන් පසුව දේවත්වයට පත් වෙලා ලංකාවේ වට පැමිණ දේවත්වයට පත් වෙච්ච සම්මයා දෘෂ්ටික හරහා පින් අනුමෝදන් කරගෙන සම්මයා දෘෂ්ටිකයට හැරිච්ච දේව සභාවේ සුද්ධ සූනියන් ගම්බාර අපච්චි කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්න සහ කරදර වාදකවල් වලට ගොඩක් අය පිහිට පතනවා සූනියන් දෙවියන්ගෙන්. පුර කාලෙට සුද්ධ සූනියන් දේවතාවෝ වශයෙන්ුත් කැබැල්ලා මුත්ත කියලා අපි හඳුන්වනවා. ඉතින් කැබැල්ලා ප්‍රදේශයේ තමයි එතුමා දේවත්වයට පත් වුනේ. ඉතින් කැබැල්ලාවේ ගල් වෙන හරියේදී යක්ෂාත්මයක් හරහා ඔඩ්ඩි යක්ෂ කියන ආදේශයෙන් ලේ පොළඟේ කටේ දරාගෙන ඉතින් යක්ෂ රූපයෙන් හැමෝම දැකලා ඇති. ඉතින් එහෙම තමයි එතුමාගේ රූප විලාසය. සුදුවත්සේගේ පිටේ නැගිලා මේ ගම වටේ ගිහිලා ගමක් ගමක් ගානේ ගිහිල්ලා පිහිට වෙනවා කියලා තමයි ගොඩක් තියෙන්නේ. ඒ රූපය තමයි යක්ෂ අවතාරය. ඉතින් අපිට හිතුමතයට කරන්න බෑ මේ දෙවියන් එක ගණිදුණු කරන සා මේවා. මොකද මේවා ගණිදුණු කරාට පෙර ආත්මවල ඥාති බලවේග සහ නියගේ ඥාති බලවේගවල් හරහා ඒගොල්ලෝ එකතු වෙන එකක් තියෙන්නේ. මොකද යක්ෂ අයගේ බලපෑමක් තියෙනවා. ඉතින් පහන් ආලෝකය තියලා වැඳුම් පිදුම් කරලා එහෙම කරලා දැන් ගොඩක් අය සූනියන් දෙවියන්ට පහන තියන්න බයයි ගොඩක් අය. හැබැයි හරියට කරොත් හරියි කියලා කියනවා. ඉතින් මිනිස් සමහර අය පහන් තියන්න දන්නේ නැහැ, බයයි, වෙලාව දන්නේ නැහැ, ඒවට කරන පිළිවෙත් දන්නේ නැහැ, කොයි වගේ දෙයක්ද කොහොමද කියලා දන්නේ නැහැ කරන්න. ඉතින් ඒව සමහර කාලයකට ටික කාලයකට ආලෝකය පත්තු කරලා ටික කාලෙ නතර වෙනවා.
එතනදී බලපෑමක් කියන්නේ සෝනියන් දෙවිවරා ආපු ඥාති බලවේගයක් සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් අපි ගෙයක් හදා ගන්නවා ගේ හදලා කැඩුවට පස්සේ යාට ඉන්න තැනක් නැහැ ඥාතියෙකුට දෙවිවරා ආකර්ෂණයක් ලබාගෙන තියෙනවා ඉතින් ඒ හරහා ඥාතියෝ ඥාතියෝ ගොඩක් එකතු වෙනවා ඉතින් එතනින් ගියාට පස්සේ යාට ඉන්න එයා විසින්ම දඬුවම් දෙනවා අර ලෙඩ කරවනවා එහෙම කරන්නේ හැබැයි අර මියගිය ඥාති ආත්මය තමයි නතු ඒ දෙවියන් හරහා තියෙන ආකර්ෂණයක් තියෙනවා ඒ ඥාති ආත්මය තමයි සම්බන්ධ වෙන්නේ එතකොට ගම්බාරක්කුචිගේ පහන අපි ගෙදර තියන්න තීරණය කරාම ඇදුරෙක් ලව්වා පහන කැපකිරීමක් හෝ යම් කිසි මුලපිරීමක් කරන්න තියෙනවද කොහොමද මේ දේවල් ටික කරගන්න පුළුවන් මුලින්ම කතා කරොත් එහෙම දැන් සාමාන්‍යයෙන් 9න් පස්සේ තමයි ශූන්‍යයන් දෙවියන්ට පහන් තියන්නේ 9යි 5 තියෙනවා 9යි 10 කියනවා 9යි 22 කියනවා ඔන්න ඔය කාලවකවානුවේදී තමයි සුද්ධ ශූන්‍යයන් ගම්බාර අපච්චිට තියෙන කැබැල්ල මුත්තා කියලා කියන දේවත්වයට පත් වුණා යක්ෂාවතාරයෙන් මිදී දේවත්වයට පත් වුණා සූනියන් අප්පච්චි ඒ දේවත්වයට පත් වෙච්ච ශක්තිය ගැනීම සහ පීඩ ගැනීමට සාමාන්‍යයෙන් ගෙදරකට ඇතුල් වෙන තැන නැගෙනහිර දිශාවට වගේ පහන් පැලක් වගේ හදලා එක්කෝ පරණ විදියට ගඩොල් ගැට ටිකක් තියලා ඇතුළට පහනක් පත්තු කරලා රූපේ තියලා නැත්නම් රූපේ සී කරගෙන එහෙම වඳිනකොට ගෙදර ඉන්නා වූ ඥාති බලවේගයක් සහ තමන්ගේ ඉන්න ඥාති බලවේගයක් එතනට එකතු වෙනවා සාමාන්‍යයෙන් ගෙදරට භූත දෝෂ හරි පෙරේත දෝෂ හරි මොනවා හරි දෙයක් තියෙනකොට සමහර වෙලාවල් වලට ඒ පහන තියෙනකොට ඒ කරදරයක් වෙනවා. ඉතින් ඇදුරෙක් ලවා ඒවයි තියෙන සුද්ධ පවිත්‍ර කරලා පෙරිතක් දානයක් දීලා ඒවට ආශිර්වාදයක් කරගෙන නැත්නම් Tamanටම ඒ ස්තෝත්‍ර කියලා ඒවා කැප කරලා පහන පත්තු කරලා දිගටම වැඳුම් පිදුම් කරගෙන යන්න පුළුවන් කෙම්මුර දවස් වලට සහ සෙනසුරාදාට බදාදාට වගේ තමයි ඉතින් කියන්නේ. ඉතින් ඒ දවස් දෙකට තියන්න පුළුවන්. ඒහා සම්බන්ධව වැඳලා හොඳට සම්මාදෘෂ්ටික දේවල් හරහා ඉල්ලුවත් එහෙම ඒ දේවල් ලැබෙනවා. හොඳ පැත්තේ හොඳයි පුර කාලෙට දේවතාව වගේ ආශිර්වාදය තියෙනවා අව කාලෙට අක්ෂා අවතාරයේ එක්කම තියෙනවා පිළිත ආරක්ෂාව සෙත කරදර බාධක එහෙම ඉතින් ඒ හරහා එනකොට සමහර වෙලාවට ඔඩ්ඩි ඔඩ්ඩි වඩික කුමරු කියලා අහලා ඇති මොකද ඔඩ්ඩි කුමාරයා කියලාත් කියනවා ඔඩ්ඩි මස්සිනා කියලාත් කියනවා යක්ෂ ආවේශයෙන් යක්ෂයන් ලේ බීලා ඒ වගේ කරපු යක්ෂ අවතාරයක් අරගෙන ඒ වගේ පැත්තක් තියෙනවා. ඉතින් මේ වරන් සාස්ත්‍රයේ මුල්ම පිහිටීම වරන් කියන සාස්ත්‍රය කියන්න කේන්ද්‍ර බලන්න ඒ වගේ දේව ඇදහිලි ක්‍රමයේදී මුලින්ම සූනියන් දෙවිය මුල් වෙනවා. ඒ මුල් වෙන ඥාති ආරායන එක්කෙනා සූනියන් දෙවියත් එක්ක ගණිදෙනු කරනවා ඥාතියා මුල් වෙනවා. ඉතින් ගැබැල්ලා ප්‍රදේශයට ගිහිල්ලා අවචර ගන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් බයක් වෙන්න දෙයක් නැහැ පීඨ ආරක්ෂාව තියෙනවා. ඉතින් අර දෙවියන්ගේ බැල්මවත් ශූන්‍යම් දෙවියෝ යහනට වඩින එකක්වත් එහෙම වෙන්නේ නැහැ. ඥාතියෙක් බල උපද්දවල ශූන්‍යම් දෙවියන්ගේ ආරක්ෂාවක් කරා ඒහා සම්බන්ධව තමයි වෙන්නේ. දැන් යක්ෂාත්මය අදහනවා නම් යක්ෂාත්මම අදහන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් සමහර අය දැකලා දන්නේ නැහැ පුද පූජාවට තියෙන ඔඩ්ඩි ශූන්‍යම් යක්ෂ පූජාවක් කරනකොට මස් මාළු අරක්කු ඒ වගේ මත් වර්ග ඒ කියන්නේ කඩවර ගොතුවහා කඩවර යක්ෂ පූජාව තමයි කියන්නේ කියලා. ඒහා සමානම පූජාව. ඒ ආ සමානව පූජාවක් තියනවානේ ගොටුව කියලා තියෙන සූනියන් ගොටුවක් කියලා තියෙනවා ඔය කැබැල්ලාවේ සමහර වෙලාවල් වලට තියෙනවා. මොකද දොළ දෙනවා කියලා අහලා තියක්ෂ කොට්ටාසවල් වලට දොළ දෙනවා වගේ එකක් තමයි ඒකත් කරන්නේ. සූනියන් දෙවියෝ දේවත්වයට පත් වෙන පුර කාලෙට පොහොය පහු වෙලා අමාවක කාලේ කියලා තියෙන ඒ කාලෙට යක්ෂාත්මය තමයි වැඩ කරන්නේ. ඒ කාලෙට සතුරු කරදරවල් ඒ හරහා ඔය පිල්ලි ශාස්ත්‍රය කියලා කියන සොමන් වල කරන ශාස්ත්‍රය ඒ අතීතයේදී මේක භාවිතා කරලා තියෙනවා. ඒ ශාස්ත්‍රය සූනියන් ගම්බාරප්පච්චියා දානවා ඒ ගුප්ත ශක්තිය සහ භාවනා යෝගී ශක්තිය සහ කිරණ ශක්තිය සහ බෙහෙත් ශාස්ත්‍රයටත් ගොඩක් සුදු සූනියන් දෙවියෝ අදහනවා. එතකොට ගම්බාරප්පච්චිට අපි පහන තියන්න ඔබතුමා කිව්වා වගේ පුර දිනයන් වල. ඔව් පහන තියන්න පුළුවන් පුරව කියලා එකක් නැහැ. එතනදී දැන් ගම්බාරප්පච්චි දැන් යම්කිසි කාල සීමාවකදී යක්ෂාවේසින් ඉන්නවා කිව්වා. එතකොට අපි තියන්නේ ගම්බාර අපොච්චිට. ගම්බාර අපොච්චිට පහන තියෙනකොට ඒ තියාගෙන යනකොට මේ දැන් ඔය කිව්වා වගේ පුර දිනවලින් පස්සේ දිනවල ඉන්නේ පෙනී හිටින්නේ යක්ෂ සොරපින් ඉන්නේ. එතකොට ගැටලුවක් නැද්ද අපි ගම්බාර අපොච්චි වෙනුවෙන් පහන තියාගෙන ගියා කියලා ගැටලුවක් වෙනවද? ඔව් මෙහෙමයි ඕක දැන් සාමාන්‍යයෙන් අපේ සම්මාදෘෂ්ටික ඇදහිලි තියෙනවා මිත්‍යාදෘෂ්ටික ඇදහිලි තියෙනවා යක්ෂ ඇදහිලි තියෙනවා ඒ වගේ ඇදහිලිකම තියෙනවා. දැන් අපි මුලින් අපේ මිනිස්සු වරද්ද ගන්නේ යක්ෂ ආත්මයට පහන කියලා දිගටම සමහර වෙලාවට වරද්ද ගන්නවා බැරි වෙනවා. මොකද මේ පැත්තේ තිබ්බොත් එහෙම මේ පැත්තේ දඬුවම් ප්‍රමාණය වැඩි. යක්ෂ ආත්ම සම්බන්ධ වෙන ප්‍රමාණය වැඩි. පුරව කියලා එකක් නෑ. යක්ෂ ආත්ම යක්ෂ රූපේ ඔඩ්ඩි වඩික කුමරු අපි දැන් මේ ඉන්න තැනේ පිටිපසුව අපේ මේ දේවාල මේ
රූපෙත් එක්ක ඒ එක තමයි ඔබ්බි යක්ෂ රූපය කියන්නේ. ඒකත් එක්ක ගණිදෙන කරනකොට හරි බයයි ගණිදෙන කරන්න. මොකද එයාට ඒ තියෙනකොට ගොතුව තියලා අර දොළ දෙවිලා යක්ෂ පූජාවල් ටික දෙන්න ඕනේ. එතකොට පුරාව කියලා එකක් නැහැ. මේ මේ ඒ හරහා අපිට සතුරු කරදරවල් ඉස්සරහට වෙන්න තියෙන කරදර බාධක ඒවයින් දුරු කරගෙන යක්ෂ ආත්මවලල පිහිට ශක්තිය ගන්න පුළුවන් පෙර මත දකින විදියට පෙර මුතුන් මිත්තන්ගේ ආකර්ෂණය හා ඒහා ගුප්ත ශක්තියත් ඒහා දේ ලැබෙනවා අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ පිහිට අරගෙන පිහිට මතක නැහැ එහෙම මේව කරන් යනවා. ඉතින් දේවත්වයට සාමාන්‍යයෙන් ඉතින් සමහර අයට පුළුවන් දේව කාලෙට පුඩ කාලෙට ඒ විදිය මතක් කිරීමක් කරලා අව කාලෙට අර විදියට සතුරු කරදරවල වලට බාර ආහාර ගැට ගාලා ඒ වගේ දේවල් කරන්න ඇදහිලි ක්‍රම හරහා ඉල්ලනවා. සුදුසුණියන් දෙවියන්ගේ පීර ශක්තිය ගොඩක් අපේ යට තියෙනවා. ඒක ගන්න තේරෙන්නේ නැහැ ගොඩක් අයට. ඒකයි වෙලා තියෙන්නේ. දැන් මම මේ ස්ථානෙට ඔබ මේ ස්ථානේ පූජාවටිය පූජ කරා. ඒ තමයි පූජාවටිය කිව්වේ පළතුරු. මේ ස්ථානේ තියෙන්නේ ගම්බාර අපුච්චිගේ රූපේ නෙමෙයි. ඒ යක්ෂාත්මේ රූපේ තියෙන්නේ. ඒතර මේ ස්ථානට පූජාවට කියන්නේ පළතුරු වලින් පූජා කිරීමක් සිදු කරා කියලා එතන ගැටලුවක් වෙනවද? නමුත් අපි බලාපොරොත්තු වෙන දේ අපිට ලැබෙනවද මේ වගේ තැනක? ඔව් මේකයි ස්ථානේ. දැන් මේක මේ 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 දේවාලය නිර්මාණය කරපු එක්කෙනාගේ හෝ ඒගොල්ලෝ දකින මතිමතාන්තර වෙනස් සාමාන්‍යයෙන්. එක එක අයට මතිමතාන්තර තියෙනවා. මොකද මේක මගේ මගේ දැනුම සහ මං කියන විදිය අනුව මේක යක්ෂාත්මයක්. මොකද යක්ෂාත්මයකට යක්ෂයොන්ට දොළනේ දෙන්න ඕනේ. ඒකට යක්ෂයන්ට දොළ දෙනවා කියන්නේ සෝම් වල ඒ වගේ දේවල් වලට දොළ දෙන්න ඕනේ. නිකන් පළතුරු එයාලට හොඳයි. ඒත් මේ වගේ දෙයක් හම්බ වෙන්නේ නැහැ ගොඩක්. ඉතින් මේ මගේ දැක්ම අනුව මෙතන පළතුරු තියෙනකොට අපි නිසියාකාරව සූනියන් දෙවියන්ට පුද පූජාවක් කරන්නේ පළතුරු හතයි කැවිලි හතයි විලඳ මීපැණි සහ පොරි සහ සුදු සුදු රෙද්දක් පූජා කරනවා. ඒක සලුවක් පූජා කරනවා. ඒ හා සමානයි පොල් ගෙඩියක් කියලා කැප කරලා ඒක ගහනවා. ඊට පස්සේ ඒව තමයි විලඳ මීපැණි පොරි. ඔය තුන අනිවාර්යයෙන්ම සූනියන් දෙවියන්ට ගම්බාර අපච්චිට පූජා කරලා පූජා සම්බන්ධ කැවිලි හත සම්බන්ධයි. ඊට පස්සේ ඒ කැවිලි හතට තියෙන පළතුරු ජාති ඒ තියෙන දේවල් කරලා එහෙම තියලා ප්‍රාර්ථනා කරලා ඉන්නවා. ඉතින් ඒ තියෙන ඒවට අමතරව උඩිසෝනියන් යක්ෂ අවතාරයට මස් මාළු මත්පහ බීඩි සුරුත්තු අරක්කු එහෙම යක්ෂ අවතාරයට තමයි මේක තියන්නේ. අද දවසේ අපි ගම්බාර දෙවියන් වෙනුවෙන් පහන තියන්නේ කොහොමද? නිවසක පහන තියන්නේ කොහොමද? එයින් ලැබෙන ආනිසංස සහ එයින් ලැබෙන ආනිසංස ගැන අපි කතා කරා. ජනරල් පුංචිහ මහත්මයා අපි ඉදිරියේදීත් මෙවන්ම වැඩසටහනකදී හමු වෙමු. තවත් දෙවි කෙනෙකුට වන්දනාමාන කරන්නේ කොහොමද? පුද සත්කාර කරන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදීත් කතා කරමු. අදට එහෙනම් අපි සමුගන්නවා ආයිබෝන් කියලා. ආයිබෝන්.